අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබ හමු වන මම නජිත් මාතරකි මම වෙනුරගින ලියාදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත රට පුරා තන තන විදුලිය බිඳ වැටෙයි කොට දෙනියාව දරු දෙදෙනාගේ ඇත්ත කතාව තෙල් කිවිසුම අවලංගු කරන්න හිමි නමක් අධිකරණයට වඩි ලබන වසරේ උසස් පෙළට එන්න යන කොරියා භාෂාව ලෝ පුරා කොරෝනා ආසාදිතයන් කෝටි 30 ඉක්මවයි කාබනික පොහොර හා වකාව පිළිබඳ ගොවින් දැනුවත් කිරීමට යුද හමුදාව යොදා ගන්නවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මොන්රාකල ගොවින් හමුවේ ප්‍රකාශ කළා. ජාතික පාසල් දහසක් ජාතියට දායාද කිරීමේ වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වෙන්න සියඹලාණ්ඩුවට යන අතරේ ගොවින් පිරිසක් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. සියඹලාණ්ඩුව මහවිද්‍යාලයට පැමිණෙමින් සිටි ජනාධිපතිතුමා අතරමඟ රැස්ස සිටි ගොවින් පිරිසක් හමු වුණා. කාබනික කියන්නේ මේ කොළ එකතු කරලා දාලා එකක් නෙමෙයි. විශාල තාක්ෂණයක් ඒකේ තියෙනවා. ගොවින් මහතුන්ට ඇවිල්ලා තීරුම් කළා දුන්නේ. මොකද්ද මේකෙන් කරන්නේ? අස්වැන්න මුල මේකදී මන්නම් හිතන්නේ අඩු වෙනවා කියලා. මොකද තොර හරියට දැම්මනම් ඒ අස්වැන්නම අපිට ගන්න පුළුවන්. හැබැයි වශයෙන් තොරයි. මෙන්න මේක තමයි මට කරන්න ඕනලා තියෙන්නේ. මේක ටිකක් අමාරු දෙයක්. හැබැයි අවාසනාවකට අපේ අය ඇවිල්ලා ගොවි මහතුන්ට තීරුම් කළා දුන්නේ නෑ. මෙන්න මේකයි පොහොර වර්ගය මේ විදිහටයි පාවිච්චි කරන. දැන් මම මේ යල කන්නේදී හමුදාව පාවිච්චි කරනවා ඒකට. හමුදාවනේ හැම එකටම ඇවිල්ලා ඉන්නේ මේ තීරුම් කළා දෙන්න. මම ගෙනිහිල්ලා ජනතාවට තීරුම් කළා මෙන්න පොර මේ විදිහටයි පාවිච්චි කරන්නේ. මෙන්න මේක කියලා කියන්න. සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහනේ තවත් එක් පොරොන්දුවක් ඉටු කරමින් ජාතික පාසල් දහසක් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ සිඹලාණ්ඩුව මහවිද්‍යාලයේ ජාතික පාසලක් බවට පත් කරමින්. මෙතෙක් පැවති ජාතික පාසල් 374 සීමාව පසු කරමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ජාතික පාසල් ආරම්භ කිරීම මෙම වැඩපිළිවෙල යටතේ සිදු වෙනවා. රටේ ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරුන් සියලු දෙනා එකට එක්ව වැඩ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. වැරදි මතවලට රැවටෙන්නට එපා. ඒ බූස්ටර් එන්නත ලබා ගන්න. ඉතින් ඒක ලබා ගැනීම තමයි මේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට තියෙන එකම දේ. අපි අවුරුදු දෙකක් කොවිඩ් නිසා පාසල් අරින්නට බැරි වෙලා තිබුණා. වෛද්‍යවරුන් අනුමත කළා තිබෙනවා අවුරුදු 12න් ඉහළයටත් බූස්ටර් එන්නත ලබා දෙන්නට පුළුවන් කියලා. අපි ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ මේ රට වහන්න පාසල් වහන්න අවස්ථාවක් එළඹ නොවේවායි කියලා. නේ අද විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නැහැ. මම සතයක්වත් ණය අරගෙන නැහැ විදේශ ණය. ඩොලර් බිලියන 6.3ක් අපි හැම අවුරුද්දෙම ණය ගෙවන්නට ඕන. මේවා පසුගිය රජයන් ගත්තේ. අපි රටක් හැටියට හාමුදුරනේ එකට වැඩ කරන්නට ඕන. අපි අද බොහෝ දයක් වුණාම හමුදාව ඉල්ලනවා. එකට එන්නත දුන්නත් හමුදාව, පෝර දෙන්නත් හමුදාව. ඇයි ඒ හමුදාව? අපි හමුදාවේ පුහුණු කළා තියෙනවා කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්නට. මට රාජ්‍ය අමතිවරයෙක් වස් කරන්න වුණා. රාජ්‍ය අමතිවරයෙක් කියලා ගිහින් කියනවා නම් මේ ආණ්ඩුව වැරදි කියලා. එයා කියන්නේ එයත් වැරදි කියන එක. හැම මන්ත්‍රීවරයෙක්ම, හැම රාජ්‍ය අමතිවරයෙක්ම, හැම අමතිවරයෙක්ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වග කියන්නට ඕන. යමෙක් තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඊයේ දලදා මාලිගාව වඳින්න ගිය වෙලාවේ තරුණෙක් ඇවිල්ලා කිව්වා සර් සර්ට අවුරුදු දෙකක් නැති වුණානේ මේ කොවිඩ් නිසා රෙෆරන්ඩම් එකක් තියලා ඒ දෙක ගන්නෙ නැත්තේ ඇයි? මම කිව්වා ඔබතුමා තමයි මගේ උපදේශක හැටියට ගන්න ඕන කියලා. ජනතාව දන්නවා මේ අමාරුකම වෙච්ච. විපක්ෂයේ හිටියත් මන්ත්‍රීවරුන්ගේ යුතුයකමක් තියෙනවා. රටක් හැටියට හොඳ දෙයක් කරනවා අපි ඉදිරියට යන්න. වැඩි වෙලා තියෙන අද හැම කෙනෙකුටම කැබිනට් ඇමතිකමක් ඕන. මම කොහොමද හැමෝටම කැබිනට් ඇමතිකම් දෙන්නේ? ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය නිලධාරීන්ට මේ වසර 3 තුල ඔබගේ සම්පූර්ණ සහාය මට ලබා දෙන්න. ජනතාවට සේවය කිරීම සඳහා මම චන්ද බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ. බැති ඇමතිවරුන් අතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තොරතුරු තාක්ෂණ විෂය හැම විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන දරුවෙක්ටම ඉගෙන ගන්න සූදානම් කළා තිබෙනවා මේ වසරේ ඉඳලා අපි. ඒ තුලින් කලා ශාස්ත්‍රය වේවා අනික් ශාස්ත්‍රවලට හෝ වේවා පිවිසෙ
දෙන මේ විභාග වලින් අඩිරෙන් අඩිර ඉහළ ගොස් ගමන් කරන ඒ දරුවන්ට ඒ අවස්ථාව හිමි වෙනවා. ඒ අද ජාතික පාසල් වල හරහා අපේ පාසල් පද්ධතියට ලබා දීමෙන් නව දැනුමට පිවිසීමේ මාර්ගයට අපි අද මෙම අවස්ථාව ආරම්භ වෙනවා. නිදහස් අධ්‍යාපනයේ වංශ කතාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනේ මේ අතිකරණ ජාතික පාසල් 1000 එම වංශ කතාවේ සුවිශාල ඓතිහාසික මෙහෙවරක්. මේ අතර පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ ජාතික උත්සවයට සමගාමීව පළාත් මට්ටමින්ද උත්සව පැවැත්වුණා. ජාතික පාසල් ගොඩනැගීමේ දකුණු පළාත් උත්සවය පැවැත්වුණේ මාතර කිරින්ද පුහුල්වැල්ල මධ්‍ය මහාවිද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරමින් උත්සවය පැවැත්වුණේ කථානායක මහින්දියාපාබේ වර්ධන අමාත්‍ය ඩල සරහපිරිම යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වර නිපුර රණවක වීරසුමන වීරසිංහ දකුණු පළාත් ආණ්ඩුකාර විලීගම කියන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්වුණා. ජාතික පාසල් වංශ කතාවට හත්වෙනිද විශාල නෑදකමක් තියෙනවා. දහසක් නිදහස් දහසක් ජාතික පාසල් සංකල්පය පිළිබඳ පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ 7 වෙනිදාට දෙසැම්බර් මාසේ 7 වෙනිදා 2019 මම ඉසුරුපායේ ගත කරපු මාස 9න් පළවෙනි මාසේ මම එක කියන්නේ ඇයි ගුරු යුවලකගේ පුතෙක් විදියට ජනාධිපතිතුමා එදා මට දීපු අවස්ථාව මම කෙරෙහි තිබපු විශ්වාසය මේ ජාතික පාසල් 9 අපේ දූ පුතුන්ගේ නැන ගුණ නුවණ වඩවන නව ගුණ වැලක් වේවා කියලායි අපේ ප්‍රාර්ථනාව. ජාතික පාසල් දහසක් ගොඩනැගීමේ සබරගමු උපලත් උත්සවය පැවැත්වුණේ අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි සබරගමු උපලත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑ කඩුවේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී කුරුවිට මධ්‍ය මහාවිද්‍යාලයේ ජාතික පාසලක් බවට පත් කෙරුණා. තවත් මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාතික පාසල් දහසක් නිර්මාණය කිරීමේ උතුරුමැද පළාත් වැඩසටහන තබුත්තේ ගම මධ්‍ය මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. ඒ එම පාසල ජාතික පාසලක් බවට පත් කරමින් අමාත්‍ය සෙම් චන්ද්‍රසේන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලතේ මහතුරුණ දර පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මීට සමගාමීව අනෙක් පළාත්වලද මෙම ජාතික වැඩසටහන ක්‍රියාවට නැඟුණා. අද දිනේද දිවයින පුරා වරින් වර විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. මෙතර විදුලි බල මණ්ඩලයේ පවසන්නේ විදුලිය නිෂ්පාදනයේ සඳහා අවශ්‍ය දෙවිතෙල් කංජි තෙල් සංස්ථාවෙන් ලබා දෙන්නේ නම් කපාදුවක් නැතිවම විදුලිය ලබා දෙන්න පුළුවන් කියලයි. සාමාන්‍යයෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියේ විදුලි අවශ්‍යතාවෙන් 3න් එකක් සපුරන්නේ විදුලි බල මණ්ඩලයේ සහ පෞද්ගලික ඩීසල් තාප බලාගාර හරහායි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ තාප විදුලි බලාගාරයේ වසා දමා ඇති පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලයේ ඩීසල් තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇති බවට වාර්තා වනවා. කෙසේවොද පසුගිය දින කිහිපයකදී විදුලි කප්පාදුවක් සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා. මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් අපකල විමසීමකදී සඳහන් කළේ පවතින තත්ත්වයේ මත කාර්යබහුල වේලාවන්වලදී විදුලි ඉල්ලුම ඉහළ ගිය හොත් විදුලි පද්ධතියේ බිඳවැටීමක් සිදුවිය හැකි බවයි. එවන් පසුබිමක් යටතේ කැලණිතිස්ස බලාගාරයේ ජනනයන්ත්‍රයක්ද ඊ රාත්‍රියේදී ආපදාවට ලක් වුණා. මේ හේතුවෙන් ප්‍රදේශ ගණනාවක පැයකට වැඩි කාලයක් විදුලිය විසන්දි වුණා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි කිරීම සිදු කෙරුණා. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම්.ආර්. රණතුංග මහතා ප්‍රකාශ කළේ විදුලි ඉල්ලුම වැඩිවීම හේතුවෙන් කඩින් කඩ විදුලි කප්පාදුවක් සිදුවන බවයි. අපිට මේකෝ 200 ක විතර ප්‍රමාණය පද්ධතියෙන් ඉවත් වුණා. එකක් තමයි කැලණිතිස්ස විදුලි බලාගාරයේ GC7 කියන ජෙනරේටරයක. ඒ වගේම කුකුලේගංග ව්‍යාපෘතියේ තියෙන මේකෝ 38ක ධාරිතාවයේ තියෙන අත බේසුකුත් උපරිම ඉල්ලුම තියෙන 630 අතර ප්‍රමාණය අපිට නැති වෙලා ගියා. ඒක නිසා තමයි අපිට විදුලි කප්පාදුවකට යන්න ඕනේ. අපේ ප්‍රධානම අවස්ථාවේ තියෙන්නේ අපිට යන්ත්‍ර තියෙනවා. ඒවට අවශ්‍ය දෙවිතෙල් ප්‍රමාණය රන්ජිතේ ශාස්ත්‍රයෙන් ලබා ගන්නට පුළුවන් නම් අපිට තමන්ගේ රජයට අවලාදින ගෝපිරිස්ම වත්මන් රජයට තමා චෝදනා කරන්නේ මන්දේ ප්‍රශ්න කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මල්ටි පරිසේසේන මහතා පවසනවා. මේ අතර බලයේ ඇති යුගයේ මල්ටි පරිසේසේන ජනාධිපතිවරයාගේ හඬතරමට වැඩ නොතිබුණු බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමිද විජේසිරි මහතා චෝදනා කරනවා. මේ අදහස අතුරු තවත් අදහස් රැසක් අද කට්ටු කට් විශේෂාංගයෙන්.
මේ පහුගිය දවස් දෙක තුනේ අපි රැස්වීම් තියලා රටේ තත්ත්වය පැහැදිලි කරනකොට අපි ආන්දුරනේ අපි ඇත්ත කතා කරනකොට ආන්දුරට හිතවත් සමහර අය ආනවා කියනවා ඇයි මේ තරම් ආන්දුරට ගහන්නේ කියලා මට ගහමු ගහින්න ඔය ගහින්නට වඩා විනාශ ගහින්නක් මට ගැහුවේ කමුණාංශලට මතකයි අද ආන්දුර කරන අය මගේ ආන්දුරට ගහමු ගහින්න කොහොමද කියලා කමුණාංශලට මතකයි දැන් හැබැයි මගේ ආන්දුර කරනකොට මට ඉතාමත්ම නරක විදියට ගහපු අය අද ආන්දුර කරනවා අපෙන් අහනවා ඇයි අපිට මෙහෙම ගහන්නේ चारे අපි කියන නෑ සර් ඒ කතාව හොඳ නෑ සර් කියලා. වැරදි කතාවක් කරේ. අපිට බැන්න ඇත්ත කීම කියන්නේ මම තමන්ගේ නාය කියන්නේ. එහෙම මැට්ටියක් දැන් ඔය ළඟ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ කියන්නේ නෑ සර් නියමට යනවා සර් මට කිසි ගැටලුවක් නෑ. සර් දෙන්න තමයි නියමයි අපිටම හරි. අපි නම් කුටි ගන්න හරි නේද සර්. අපි ගිහලා කියනවා මේ. ඔබලගේ ආණ්ඩුව වතුරු ගහනවා දැන් හිතමු ජනාධිපති මෛත්‍රීපාල පිළිදෙනවා මට. එහෙමද? पत्र पत्र उत्तर पत्र 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 श्रीमुखे वसा पत्र अभी परस्पर कथा करमना क्या बैन क्या अभी देना आदर्श इलाके ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ දැන් එතුමා කියනවානේ එතුමාගේ කාලේ වැඩ කරන්න දෙන්නේ නැතුව කපුලෙන් ඇදපු අය හිටියා කියලා. එතුමා කරන්නේ මොකද්ද දැන් මේ වෙලාවේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කපුලෙන් අදින එක නෙවෙයිද? එතුමා කෝට්ටුවේ සම්දානයට පින් සිද්ධ වෙන්න පාර්ලිමේන්තුව ඇවිල්ලා එතුමා කරන්නේත් ඒකම තමයි. වෙනුවේ වයස අවුරුදු 12ත් 15ත් අතර එන්නත් ලබා තීම අද ආරම්භ කෙරුණා. මේ අතර වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් දරුවන් සඳහා කොරෝනා දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දීමටත් අනුමැතිය හිමිව තිබෙනවා. ඕනජිත් එන්නත් කනේ ශ්‍රී ලංකාව ලොව ප්‍රබල රටවල් අභිභව ඉදිරියේ සිටින බව අමාත්‍ය කිහිලි රාමකැල්ල මහතා පවසනවා. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා කොරෝනා වර්ධනය එන්නත කිසිදු සැකයකින් තොරව ලබා දෙන ලෙස වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා. මෙම දරුවන් සඳහා එන්නත ලබා දීම ආරම්භ කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එන්නත් ක්‍රින මධ්‍යස්ථාන රැසකදී අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා එන්නත ලබා දීම සාර්ථකව සිදු කෙරුණා. එන්නත් ලබාගත් බවට සඳහන් විද්‍යුත් කාඩ් පත මෙම මාස අවසානයේට පෙර ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ. අද දිනේ සිට අපි අවුරුදු 12ත් 15ත් අතර පාසල් දරුවන්ට එන්නත් කරන්න ආරම්භ කරා. එතකොට 15යි 19 අතර එන්නත් කරලා තියෙනවා නම් ඔවුන්ගේ මාස 3 පිරලා තියෙනවා නම් ඒ දරුවන්ටම අපි එන්නත් ටික ඒ පාසලේදීම ලබා දෙනවා. නැත්නම් ළඟම තියෙන රෝහලට හෝ නැත්නම් ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ කාර්යාලයට ගිහිල්ලා එන්නත් ලබා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේක පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි අපිට මේ එන්නත් දෙකම අරගෙන බූස්ටර් එන්නත ලබා ගන්න. අපි කියන්නේ පොදු ස්ථාන වලට යනවා නම් සම්පූර්ණ එන්නත් කරන්නේ කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එන්නත් දෙකත් බූස්ටර් එන්නතත් ලබාගෙන තියෙන්න ඕනේ. මේක පොදු මහ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ගන්න ලබන තීරණයක්. අර ඇප් එකක් අපි හදලා ඒක රෙජිස්ටර් කරලා ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් ඒක ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා මේ මාසේ අන්තිම ඉතර වෙනකොට අපිට ඒක මෙයක් කරගන්න පුළුවන් කියලා. එන්නත් කරනෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබල රටවල් අභිභවා ඉදිරියට පැමිණැති බව අමාත්‍ය කිහිලිය රඹුකැල්ල මහතා පවසනවා. රටවල් 194 න් 4 වෙනි තැන 5 වෙනි තැන තමයි අපි මේ එන්නත්කරණය අද ලබලා තියෙන්නේ. දැන් අපි 3 වෙනි මාත්‍රාවට ඇවිල්ලා තියෙනවා. හැබැයි අතින් අපේ සමාජයේ මතයක් තියෙනවා දැන් දෙවණියෙන් ගාලා දැන් ටිකක් හොඳයි ආයේ මොකටද කියලා තියෙනවා. දැන් මං හිතන්නේ 135ක් විතර තමයි තාම. ඉතින් අද වෙනකොට මිලියන 8ක් වෙන්නත් මේ අමාත්‍යංශය සතුව තියෙනවා.
මේ අතර පාසල් ආරම්භ කිරීමත් සමග බාහිර ක්‍රියාකාරකම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉඩ ලබා දිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා. පාසල් දරුවෝ විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට ක්‍රමානුකූලව වුන් යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන නිදහස අපි ලබා දෙනවා. නමුත් ඒ කටයුත්ත කිරීමේදී සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ හැකිපමණ අනුගමනය කරමින් දරුවන් අතර හෝ දරුවන්ගෙන් ගෙවල් වලට ගෙවල් වලින් දරුවන්ට රෝගේ බෝ වෙන්න තියෙන ඉඩ කඩා අවම වෙන ලෙස කටයුතු කිරීමයි වැදගත් වන්නේ. මේ අතර අද දිනේදී මෙරටින් කොරෝනා ආසාදිතින් 588 දිනක වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 599651ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 13995ක්. කොරෝනා ආසාදනය වූ 561557 දිනක සුවය ලබා තිබෙනවා. අද දිනේදී කොරෝනා මරණ 16ක් වාර්තා වුණා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15099ක් දක්වා ඉහළ ගියා. අතුරුදන්ව සිටි කොටදිනියාව ප්‍රදේශයේ පිරිමි ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී වෛද්‍ය පරීක්ෂණයක් අද සිදු කෙරෙනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් රෝහලේ නේවාසිකව තැබීමටයි වෛද්‍යවරුන් තීරණය කළේ. මේ අතර දරුවන් පොලිසිය වෙත බහර කළ කාන්තාව සහායගේ සැමියා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොටදිනියාව පොලිසිය වෙත කැඳවනු ලබා තිබෙනවා. දරුවන් නිවසින් පැන ගිය පසු මාසයකට අධික කාලයක් අදාළ කාන්තාවගේ නිවසේ රැඳී සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. දින 43ක් අතුරුදන්ව සිටි කොටදිනියාවේ පිරිමි දරුවන් දෙදෙනා පෙරේදා රාත්‍රියේ මීරිගම නගරයේ වෙළඳසැලක රැඳී සිටියේදී සොයා ගැනුණා. අදාළ වෙළඳසැල හිමි කාන්තාව මෙම දරුවන් දෙදෙනා හඳුනා ගැනීමෙන් පසුවයි මීරිගම පොලිස් ස්ථානයේ වෙත මොවුන් දෙදෙනා බහර දී තිබෙන්නේ. එහිදී අදාළ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ එක් දරුවෙකු තම නිවසින්ද පලා යාමට උත්සාහ කළ බවයි. මවගේ හිරිහැර ඉවසා ගත නොහැකිව තමන් දෙදෙනා නිවසින් පලා ගිය බව දරුවන් පොලිසියට පවසා තිබෙනවා. මෙම දරුවන් දෙදෙනා මීට පෙර අවස්ථා දෙකකදීද නිවසින් පලා ගොස් ඇති අතර කොටදිනියාව පොලිසිය ඔවුන් සිය මව වෙත බහර කිරීමට කටයුතු කර තිබුණා. මෙම දරුවන් දෙදෙනා මීරිගම පොලිසිය වෙත බහර කළ කාන්තාව සහ ඇගේ සැමියා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොටදිනියාව පොලිසිය වෙත ඊයේ පස්වරුවේ කැඳවා තිබුණා. ලබාගත් තොරතුරු අධිකරණයේ වෙත වාර්තා කිරීමට නියමිත අතර නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ. දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් අද සිදු කෙරුණු අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහලේ නේවාසික ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.